අරන් තියෙන හිඟා කකා සල්ලි ඉල්ලේ රටේ ගරුත්වය ගාම්භීරත්වය කෙලසිලා තියෙනවා. අපි දකිනවා රටේ රටට ආදරේ ජනතාව රටට ආදරේ තරුණ තරුණියෝ වැඩිහිටියෝ නිවෙස් වලින් එළියට බහැලා පාරවල් පුරාවට ගවලු මෝදර පිට්ටනිය පවා ආක්‍රමණය කරලා ඒගොල්ලන්ගේ විරෝධය පානවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම් සාධාරණයි. ඒගොල්ලෝ කියන්නේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙන්න කියලා. ඒතර අනිත් පැත්තෙන් ඒකට හේතු කාරණා මොනවද කියන එක අපි දන්නවා. හේතු කාරණා තමයි මේ රටේ පාලකයෝ වර්තමාන පාලනය වර්තමාන රජය මේගොල්ලෝ අතීතයේ ඉඳලම ක්‍රමානුකූලව රටේ වස්තු සම්පත් දේපළ හොරකම් කරමින් රට ලෝකෙට ණය කරමින් ඉතා සුඛ විහරණයෙන් ජීවත් වෙමින් පිටරටවල පවා ධන සම්පත් ඒකරාශී කරමින් දේපළ යාන වාහන ගෙවල් දොරවල් මිලවට ගමින් ඉතාම සුඛ විහරණ ජීවිත ගත කරා. කිසිම දෙයක් නැතුව දේශපාලනයට ආපු මේ නායකයෝ අපි දකිනවා දැන් ලෝකයේ කෝටිපතියෝ ප්‍රධාන පෙළේ කෝටිපතියෝ බවට පත් වෙලා. එතකොට මේ මුදල් හොරකම දූෂණය නිසා ඒකට හොරකම දූෂණයට අමතරව අනිත් පැත්තෙන් කාර්යක්ෂමභාවය අකාර්යක්ෂමභාවය නොහැකියාව කැපවීමක් නැතිවීම මේ සියල්ල මේ ප්‍රශ්නයට බලපාලා තියෙනවා. එකන්ද අපි කියන්නේ වර්තමාන රජය උඩ ඉඳලා පල්ලැහැට ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය ඒ රජයේ මැති අමතුරු සියලු දෙනා ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වලා අපි විපක්ෂයක් හැටියට අපි ජනතාවට හැමදාම පොරොන්දු වුණා මේ රජයේ හරි මාර්ගයට හරවලා හරවන්න බැරි නිසා මේ රජය එළවලා අපි රට බාර අරගෙන රට හදනවා කියලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදියට මේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එකට රජය එකහෙලා ගෙදර යන්න ඕනේ. රජය තවදුරටත් රට විනාශ කිරීම ජනතාවට බොරු කීම නවත්තලා මේ රජය ඉවත් වෙන්න ඕනේ. විපක්ෂයට රට බාර අරගෙන රට කරන්න පුළුවන් වෙන අනිවාර්යයෙන්ම රට බාර ගන්නවා නම් අපට ආණ්ඩු හදන්න බෑ. ගෝඨාභය මහින්ද රාජපක්ෂ වැනි අය ඒ තනතුරු වල ඉන්නවා නම් විපක්ෂයට ආණ්ඩුවක් හදන්න බෑ. එවනම් ඒගොල්ලෝ ඉඳලා සියලු දෙනා ඉවත් වෙන්න ඕනේ. අපට බලතල හම්බෙන්න ඕනේ. එතෙන්දී බහුතරය එකතු කිරීම වැනි ගැටලු තියෙනවා. ඒතොර ඒ ගැටලු විසඳනකම් ඉන්න පුළුවන්ද රටේ වර්තමාන තියෙන ඉතාම කනගාටුදායක තත්ත්වය හමුවේ. ඒක නිසා පාර්ලිමේන්තුවේ ක්‍රමදාමයක් තුලින් නීතිඥ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥව අපට අවවාද කරන්න වෙයි. මේ විෂය පිළිබඳ උපරිම දැනුම තියෙන අයගේ සහයෝගය අපට ඕනේ. බහුතරය කෙසේ වෙතත් අපට ආණ්ඩුවක් හදාගෙන පාර්ලිමේන්තුවේදී අපට අවශ්‍ය ආකාරයට කරුණු කාරණා සම්පාදනය කරගෙන රට ගෙනියන්න අවශ්‍ය පරිසරය හැදෙන්න ඕනේ. එහෙම හැදුනොතින් අපි ලෑස්ති රට බාර අරගෙන රට කරන්න. රටේ තියෙන තත්ත්වය අනුව අපි දන්නවා දවසෙන් දෙකෙන් උස්සන්න පුළුවන් තත්ත්වයකට නෙවෙයි මේගොල්ලෝ රටපත් කරලා තියෙන්නේ. දැන් IMF වැනි ආයතන හරහා නොඑක් ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ කෙසේ වෙතත් අවංක දූෂණයෙන් තොර කැපීමෙන් රටට ආදරය ඇතුව ආත්මార్థකාමී නොවි රට ගැන හිතලා රටේ ජනතාව ගැන දරුවෝ ගැන දේවෝපියෝ ගැන හිතලා රට පාලනය කරන පිරිසක් අවශ්‍ය නිසා අපට විශ්වාසයි අපට හැකියාව තියෙනවා කියලා. එතකොට අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපට ඒකට ආශිර්වාද කරන්න. ඒකේ අනිත් පැත්තෙන් අපි හැමදාම පොරොන්දු වුණා මේ රට විනාශ වීමට ප්‍රධාන හේතුවක් වුණේ දූෂණය, හොරකම, වංචාව, අල්ලස්, කොමිස් මේ සියලුම දේ. අපි අනිත් පැත්තෙන් පොරොන්දු වෙලා තියෙනවා හැමදාම අපිව නවත්තනවා කියලා. අපට පොරොන්දු දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඉතිහාසය අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මට ආත්ම විශ්වාසයක් තියෙනවා මට මේ දේවල් නවත්තන්න පුළුවන්. ඉතිහාසයේ දුන්න පොරොන්දු මේ ජනතාවට රටට අපි ඉෂ්ට කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපට බලය ලැබුණම අපි දූෂණය, අල්ලස, පගාව, අවභාවිතය, විගණනයෙන් තොර වැඩ කටයුතු මේ සියල්ල අහෝසි කරලා අදාළයට දඩුවම් කරලා මේ රටේ හැමාර්ගයට ගන්නවා. ජනතාවගෙන් කොල්ලකෑ දේපළ සම්පත් අපි නැවත ජනතාවට අනිවාර්යයෙන්ම අරන් දෙනවා. එකන්ද අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි ගැන විශ්වාසය තියන්න. අරගලයේ එදිලා ඉන්න තරුණ තරුණියන්ට, දූ දරුවන්ට, දෙමව්පියන්ට අපි සම්පූර්ණ ආශිර්වාදය ලබා දෙන්න. අපට ශාරීරිකව එතන ගිහිල්ලා හිටගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ කට්ටියත් කැමති නැහැ දේශපාලනඥයෝ එතනට එනවට.
නමුත් අපේ ආශිර්වාදය නොවලහා ඒගොල්ලන්ට තියෙනවා. අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ අරගලයේ ඒ සටන ජයග්‍රහණය කර ගමන් කරනු ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීම කරන දරුවෝ අපි දකිනවා පිට්ටනිවල ගෝල් ෆේස් වල මහා වැස්සේ මහා උවේ විඳින දුක. ඒගොල්ලන්ට ඒ ජයග්‍රහණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට දෙන්න පුළුවන් සම්පූර්ණ සහයෝගය ශක්තිය අපි ඒගොල්ලන් ලබා දෙන්න. සියලු දෙනාටම ජය වේවා. මන්ත්‍රීතුමා පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ ඔබතුමාගෙන්. මේ දැන් අපි ඊයේ දැක්ක ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා අමාත්‍ය ධූරයකට පත් කරනවා. නමුත් දැන් අද බලනකොට එතුමාව පක්ෂයේ සියලු බලතල වලින් ඉවත් කරලා තියෙනවා. මොකද්ද මේ තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස? ඉතින් එතුමාට වැදගත් පක්ෂයත් නෙමෙයි බලතලත් නෙමෙයි. එතුමාට වැදගත් අමාත්‍ය ධූරය සහ ඒකේ වරප්‍රසාද. එතුමා විතරක් නෙමෙයි. ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක හන්ද තමයි මම හැමදාම කිව්වේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. ඔය වගේ නරුමේ ඔය වගේ විස බීජ මේ දේශපාලනේ ඉවත් කරන්න ජනතාව පෙරමුණ ගන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් නොවුනොත් රටේ ආණ්ඩු මාරු කරාට තට්ටු මාරු කරාට මේ රට හැදෙන්නේ නැහැ. එතකොට මේ හොඳම සාධකය කැස්පනා පිට අපිට දැක ගන්න හම්බ වුණා. දැන් එතකොට ආණ්ඩු පක්ෂයේ ගොඩ වැඩි වෙනවනේ මේ ස්වාධීන කෙනෙක් වැඩි වෙනකොට ඒ පැත්තට. ආණ්ඩු පක්ෂයේ ගොඩ කොහොමත් ඒගොල්ලන්ට 3-2ක් තිබුණා. දැන් ඒක ඉරිතල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝගේ තාමත් අරමුණ තියෙන්නේ අතනින් මෙතනින් මේ එක්කෙනා දෙන්න බාගෙන ගොඩ වැඩි කරගෙන එතනම රැඳිලා ඉන්න නම් ඒක නෙවෙයිනේ ජනතාව ඉල්ලන්නේ. ජනතාව ඉල්ලන්නේ ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා මේක පිරිසිදු කෙනෙක් කවුරු හරි බාර අරන් පිරිසිදු පිරිසක් මේක බාර අරන් රට හදන්න කියලා. ගොඩ වැඩි කරගෙන එහෙම රැකගෙන ඉන්න හදනවා නම් ඉතින් ජනතාව ගෙවල් වට කරලා ඒගොල්ලෝගේ කාර්යාල වට කරලා ඒගොල්ලන්ට පාඩම උගන්වා ඊළඟදීම. දැන් ඔබතුමාලා කියනවා විපක්ෂයට ආශිර්වාද කරන්න කියලා ජනතාවට. නමුත් ජනතාව ආශිර්වාද කරනවා වෙනුවට ජනතාව ගොඩක් දෙනෙක් හැමතැනම කියනවානේ මේ 225 මේ පයි කියලා. ඔව් ඉතින් ඒ වපුරව විදියට තමයි නෙලා ගන්න වෙන්නේ. ඒක තමයි මම කියන්නේ අපේ මේ දේශපාලන සංස්කෘතිය නිසා ජනතාවට දේශපාලනඥයෝ පිළිකුල් වෙලා. හැබැයි ඒකේ කොටසක් වාගේම බාර ගන්න ඕනේ ජනතාවත්. ඒ දූෂිත ඒ නරුම දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එවන්නේ අපේ අසරණ වෙච්ච ජනතාවම තමයි සමාජාලාට රැවටිලා. ඒකන්ද මේ වරද කවුරු අතින් උත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම රට උලුස්සන නම් මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා මේ දූෂිත දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. ඒක නොකර ජනතාව හිතනවා නම් රට ගොඩ වේවි අපිට කන්න බොන්න ලැබෙයි කියලා කවදාත් වෙන්නේ නැහැ. ඒකන්ද අපි මේක තේරුම් අරගෙන ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. හැබැයි මේක වෙන්නේ මේ පාර්ලිමේන්තු මතිවරණයට මේ පැත්තට මේ පැත්තට පහින්න තියෙන ක්‍රමයක් ඉදන්නේ මේ මන්ත්‍රීතුමා. දැන් ඒ ක්‍රමය වෙනස් කරන්න මම හිතන්නේ මට තේරෙනවා ඒක හේතුව ඒ පැත්තට මේ පැත්තට පණින ජාතියේ චරිත පාර්ලිමේන්තු එවන එකනේ. එතකොට ඉස්සෙල්ලා ඒකට නවත්තන්න ඕනේ. ප්‍රතිපත්තිවල පොඩයි ඉන්න උත්තර ඉවරණකන් ඉන්න ප්‍රතිපත්තිවල ඉන්න පිරිස ජනතාව ඡන්දයෙන් තෝරගන්න ඕනේ. ජනතාව අරක්කු බෝතලයට හරි පාන් ගෙඩියට හරි රුපියල් 1000ට හරි සහන මල්ලට රැවටිලා වැරදි මිනිස්සු එව්වොත් ඊට පස්සේ බලාපොරොත්තු වෙන්න එපා. ඒ පැත්තට පණින්න නැතුව මේ පැත්තට පණින්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන් ඉඳී කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවල ලෝකේ දියුණු රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. එතකොට යම් කිසි කෙනෙකුට අයිතියක් තියෙනවා අවශ්‍යතන්ට යන්න අවශ්‍යතන දේශපාලනය කරන්න. නමුත් වෙලා තියෙන වැරදි මිනිස්සු තෝරගත්තොත් වැරදි මිනිස්සු පැතිමාරු කර කර තැන් මාරු කරගන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් වලට. රට වෙනුවෙන් ඒවා මාරු කරගන්නවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. Hi, thank you.